රයිතුල විශ්ව පහුගිය අවුරුදු 4 5 තුන දිගටම පෙන්වලා දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ විශේෂයෙන්ම ඖෂධ සම්බන්ධ ගනුදෙනු වලදී සිද්ධ වෙලා තියෙන අක්‍රමිකතාවයන් සහ දූෂණ ගණනාව. එතෙන්දී අපි හැඳින්නුවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජසේන රත්න යුගය. අපි දන්න ඉතිහාසය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂිතම යුගය විදිහට. අපි ඒක නිකන් නෙවෙයි කිව්වේ, කාරණා සහිතව, සාක්ෂි සහිතව, ලේඛන සහිතව. ඒකකටවත් කිසිම උත්තරයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් පහුගිය අවුරුදු 4-5 තුළ අපිට ලැබුණේ නැහැ. අඩුම ගානේ ජනතාවට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්වත් කරන්න රාජසේන රත්න ඇතුළු ඒ නඩේට පුළුවන් කමක් ලැබුණේ නැහැ. අපි ඊටාම නිර්භයව කිව්වා මේ සියලුම දූෂිත ගනුදෙනු රාජසේන රත්න ඇමතිවරයාගේ ඍජු ආශිර්වාදය සහිතව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේ සිද්ධ වෙන්නේ කියලා. විගණකාධිපතිවරයා මේ දිනේ අදාළ ඒ කාල සීමාව සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව, මේ වාර්තාව අපි උපුටා දක්වමින් කිව්වා. ගෙන කාධිපති වාර්තාව උපුටා දක්වමින් කිව්වා මහවැල්තු බැඳුම් පොර කොල්ලේ වගේ දෙගුණයක මුදල් වංචාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඖෂධ මිල දී ගැනීමේදී විතරක් පහුගිය අවුරුදු 4-5 ඇතුළත සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ සියල්ල විගණ කාධිපතිවරයාගේ වාර්තා විශ්ලේෂණය කරලා ගත්තාම සිදු වෙලා තියෙන වංචාව රුපියල් බිලියන 20කට එහා පැත්තේ. ඒතර මහවැල්තු බැඳුම් කර වංචාව වගේ පැහැදිලි දෙගුණයක්. ඒ තරම් බැරෑරුම් ප්‍රශ්නයක් මේ රටේ ජනතාවට මේ හරහා එල්ල වෙලා තියෙන බලපෑම මොකද්ද කියන එක අපි කිව්වා. එක පැත්තකින් තත්ත්වයෙන් බාල බෙහෙත් ගෙන්නනවා, අනිත් පැත්තෙන් ඖෂධ හිඟයක් ඇති වෙලා තියෙනවා, අනිත් පැත්තෙන් මේ රටේ ජාතික ධනය ගජමිතුරු කිහිප දෙනෙකුට කුණු කල්ලේට කොල්ල කන්න ඉඩ දීලා තිබුණා. ඒ තත්ත්වය වෙනස් වෙන්න ඕන කියලා අපි දිගටම අපි සටනේ නිරත වෙලා හිටියා. ඊගොඩ ජාතික ප්‍රසම්පාදන කමිෂන් සභාව මේ පහුගිය යහපාලන රජයේ විසින්ම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්ථාපිත කරපු ප්‍රසම්පාදන කමිෂන් සභාව තමන්ගේ වාර්තාවාරා ඉතා පැහැදිලිව කිව්වා. ඖෂධ සංස්ථාවට රාජසේන රත්නපත් කරපු සභාපතිවරයා සහ මේ කියන කුප්‍රකට ඖෂධ සමාගම් අතර විශේෂයෙන් ෆාමේස් සමාගම, අපි නම කියන බය නැතුව, මොකද මේ වෙනකොට ඒ සියල්ල එළියේ තෙලිදරව් වෙලා තියෙනවා. මේ කුප්‍රකට ඖෂධ සමාගම් අතර තිබිච්ච කිට්ටු සම්බන්ධතාවය වහාම විමර්ශනයට ලක්විය යුතුයි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට ලිඛිතව දැනුම් දෙනවා ජාතික ප්‍රසම්පාදන කමිෂන් සභාව. අපි ඒ සියල්ල පෙන්නුවා ජනමාධ්‍යයට, පෙන්නුවා ජනතාවට, පෙන්නුවා අපි මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි සියලුම තැන්වල පැමිණිලි කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, පොලිස් කමිෂන් සභාවට, අල්ලස් කමිසමට, ජනාධිපතිවරයාට මේ සියලු දෙනාම පැමිණිලි කළා. අවසානයේ ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා මේ සියලුම තත්ත්වයන් සම්බන්ධ විමර්ශනය කරන්න ජනාධිපති කමිෂන් සභාව පත් කළා. මොකද ජනාධිපති කමිෂන් සභාව වාර්තාව කියන්නේ ජනාධිපති කමිෂන් සභාවේ සාක්ෂි විභාගයේ ඉතාම පැහැදිලිව මේ කියන සමාගම්වල සියලුම නිරුවත රටට එළිදරව් වුණා. මොකද්ද ගත ක්‍රියාමාර්ග? කිසිම ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. මේ වෙනකොට වාර්තාව ජනාධිපතිවරයාට බාර දීලා, හිටපු ජනාධිපතිවරයාට බාර දුන්නේ මං හිතන්නේ ජනාධිපතිවරුන්ට කලින් ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ වගේ. දැන් මේ වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලය අදාළ වාර්තාව තියෙනවා. අද වෙනකම් මේ වාර්තාව ප්‍රසිද්ධියට පත් කළේ නැහැ. විශේෂයෙන් පිළිකා ඖෂධ සම්බන්ධයෙන් වෙලා තියෙන වංචාව, මේ රටේ අහිංසක පිළිකා රෝගීන්ගේ ජීවිතත් එක්ක මේගොල්ල මේ උදවිය කරලා තියෙන සෙල්ලම, ගනුදෙනු, ඒ අයගේ ජීවිතවලට වැඩ කරන්නේ නැති තත්ත්වෙන් බාල බෙහෙත් ගහලා කරලා තියෙන හානිය මුදලින් තක්සේරු කරන්න බෑ. ඒ අනුව පිළිකා ඖෂධ මගඩිය විතරක් අපි අරන් ගත්තා. ඒ හරහා ජනාධිපති විශේෂ විමර්ශන කමිෂන් සභාවේ සාක්ෂි හරහා හෙළි වුණේ රාජසේන රත්නත් එක්ක එකට ගනුදෙනු කරපු, එකට කාලා බීලා හිටපු ඖෂධ සමාගම් වල නම. අවසානයේ රාජසේන රත්නේ චෝදනා එල්ල වෙන සමාගම වල මොකද දුන්න ත්‍යාගේ ප්‍රතිලාභය මොකද දුන්නේ? රාජසේන රත් සම්මාන උල්ලක් තියලා පාමේ සමාගම වසරේ හොඳම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් කරු විදිහට සම්මානයක් දුන්නා. අද මේ සියල්ල එළිදරව් වෙමින් තියෙනවා. එනවා අපි ඒ අවස්ථාවේදීත් කිව්වා සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක නෙමෙයි රාජසේන රත්නත් එක්ක හොඳටම ගනුදෙනු කරපු සමාගමකට සම්මානයක් දෙනවා නම් ওই සමාගමකට සම්මානයක් දුන්නට කමක් නැහැ කියන කාරණේ. ඒත් අපි මේ රටම බලාපොරොත්තු වුණා නව රජයක් බිහි වුණාට පස්සේ මේ රජයේ ඇති අලුත් සෞඛ්‍ය අමාත්‍යාංශයක්, අලුත් බලධාරීන් පිරිසක් මේ දූෂිත ගනුදෙනු එතනින් නතර වෙයි කියලා. නමුත් අප පහුගිය කාලේ දැක්කේ
ඒකට වෙනස් චිත්‍රයක් තමයි පහුගිය කාලේ ලැබුණේ. අපි දැක්කා අපි පැමිණිලි කළා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමියට. අපි ලිපි ගණනාවකින් දැනුම් දුන්නා එයාට මේ දූෂිත ගනුදෙනු නතර වෙන්නේ නැතුව ඉදිරියට මේ රජය යටතේ ක්‍රියාත්මක වෙනවායි කියන එක අපි හෙළි කළා. හොඳ උදාහරණ දෙසැම්බර් 16 වෙනිදා පිළිකා ඖෂධයක් සම්බන්ධයෙන් ටෙන්ඩරයක් නැවත මේ ෆාමිස් සමාගමට නිකුත් කරන ඖෂධ සංස්ථාවේ අඩුම මිල ගණන් ඉදිරිපත් කරපු ගුණාත්මක ඖෂධ තියෙන එකම ප්‍රමිති සහතික තියෙන රුපියල් 33ට ඖෂධය තියෙද්දී රුපියල් 69ට දෙගුණකටත් වැඩි මුදලකට ෆාමිස් වලට නිකුත් කරන මේ සමාගමට වර්තමාන ඖෂධ සංස්ථාව. අපි කාගෙන්ද එහෙමනම් මේ රටේ ජනතාව සාධාරණේ බලාපොරොත්තු වෙන්නේ? අපි මේ සියල්ල ඉදරව් කරා. මම මේ කියන ටෙන්ඩරේ හරහා විතරක් රජයට වෙලා තියෙන පාඩුව රුපියල් මිලියන 5කට එහා පැත්තේ. මේ පොඩි ඖෂධ ප්‍රමාණයක් ගෙන්නන්න ඒ ටෙන්ඩරයක් කරා ලක්ෂ 50කට එහා පැත්තේ මුදලක් රජයට පාඩු වෙලා තියෙනවා. ඒතර මේ සියල්ල අපි හෙළිදරව් කරමින් හිටියා. අපි දිගටම සෞඛ්‍ය අමාත්‍යතුමියට මේ සම්බන්ධයෙන් දැනුවත් කළා. මේ සියල්ල වෙනස් කිරීම සඳහා රජය ගන්න උත්සාහය පිළිබඳ අපිට කොහෙත්ම සෑහීමකටපත් වෙන්න පුළුවන්කම ලැබිලා තිබුණේ නැහැ ඒ වකවානුවත. මේ විදිහට පහුගිය රජයේ සමේ රාජසේනාර්ථික ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වෙච්ච වංචාව මේ රජය යටතේ ක්‍රියාත්මක වෙන්න ප්‍රධාන හේතුවක් අපි අඳුනගත්තා. ඒ තමයි මේ රජයේ බලයටපත් උනාට පස්සේ ඔය ඖෂධ සංස්ථාව ඇතුළු ඒ සංස්ථාවල මුල් පුටුවල යම් වෙනසක් සාධනීය වෙනසක් ඇති කරන්න යම් උත්සාහයක් ගත්තා. නමුත් මුල් පුටු එහෙම වෙනස් වුණාට අපි දැක්කා ඔය ඖෂධ සමාගම්වල වරප්‍රසාද වරදාන වලට යටත් වෙලා ඒ අය යටතේ වාසි ලබා ගත්ත ඖෂධ සංස්ථාවල හිටපු දෙවෙනි පෙළේ හිටපු නිලධාරි පෙළස එහෙම නැත්නම් පහළ මට්ටමේ ඉන්න සියලු දෙනා නිරුපද්‍රිත වේතන්වල හිටියට කිසිම දඬුවමක් ලැබුණෙත් නැහැ. එයාගේ චෝදනා විභාගයට ලකුණෙත් නැහැ. ඒ අයට අර පරණ සම්බන්ධතා එහෙමම තියාගෙන ඖෂධ සංස්ථාව ඇතුළේ වැඩ කරන වාතාවරණය උද්ගත වුණා. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. අපි ඒ නිසා දිගින් දිගට මේ සම්බන්ධයෙන් ඇමතිතුමිය දැනුවත් කළා. අදාළ බලධාරීන්ව දැනුවත් කළා. අපි ජනාධිපති ලේකම්තුමා සමග පහුගිය සති දෙකකට කලින් සාකච්ඡාවක් තිබුණා. එතෙන්දිත් අපි මේ සම්බන්ධයෙන් එතුමාව දැනුවත් කළා. එයින් අපි සියල්ලෙන් ප්‍රතිඵලයක් විදිහට අද දවස වෙනකොට අපිට යම් සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒක තමයි අපි මේ රටේ ජනතාවට යම් සුබදායි ප්‍රවෘත්තියක් විදිහට අද දවසේ අපි ඉදිරිපත් කරන්නේ. ඒ තමයි මේ වෙනස් වෙමින් පවතින තත්ත්වය. මේ වංචාවලදී දිගටම කියවෙච්ච සමාගමක් තමයි ෆාමේස් සභාව. එක්තරා අවස්ථාවකදී ජනාධිපති කමිෂන් සභාවේ ප්‍රධාන සභාපති විනිශ්චයකාරතුමා අහනවා ඖෂධ නියාමන අධිකාරිය සහ ඖෂධ සංස්ථාවේ නිලධාරීන්ගේ බොරුවට ඇයි ටෙන්ඩර් කදවන්නේ? හැම ටෙන්ඩරයක්ම දෙන්නේ ෆාමේස්ලට නම්. මිල ගණන් බලන්නේ නැතුව ඔය කියන රාජසේනාරත්නගේ ආශිර්වාදය යටතේ ක්‍රියාත්මක වෙච්ච සමාගමටම නම් හැම ටෙන්ඩරෙම දෙන්නේ බොරුවට ටෙන්ඩර් ප්‍රකාශයටපත් කළ ඒ කාලේ ගත කළ නාස්ති කරන්නේ මොකටද කියලා අහන්න දැන් සිද්ධ වුණා. ඊළඟ ජාතික ප්‍රසම්පාදන කමිෂන් සභාව අහනවා මේ සියල්ල මේ ටෙන්ඩර් ප්‍රදානය සම්බන්ධයෙන් තියෙන මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම විකෘතියක් නේද කියන්නේ. එහෙම තමයි තිබුච්ච தත්ත්වය. එහෙනම් අපි දිගටම මේ සම්බන්ධයෙන් එළිදරව් කිරීම ප්‍රතිඵලයක් විදියට මේ වෙනකොට ෆාමිස් සමාගමේ මේ වංචාකාරී හැසිරීම සම්බන්ධයෙන් තොරතුරු අද දවසේ සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියෙනවා. ඒ අනුව ඖෂධ පනතතුරු තිබිච්ච ලේබල් රෙගුලාසි අමුමමි උල්ලංඝනය කළා, බලපත්‍ර කොන්දේසි අමුමමි උල්ලංඝනය කළා. මේ සමාගම කරපු බරපතල ජාවාරාව පිළිබඳ තොරතුරු මේ වෙනකොට ඉදිරියව වෙලා තියෙනවා බලධාරීන්ට. එයානුව ලංකාවේ ලියාපදිංචියවත් නැති බංග්ලාදේශ සමාගමකින් ගෙන්නන ප්‍රතිජීවක ඖෂධ තොගයක් ඊටාම කූට විදිහට ලේබල් වෙනස් කළා. ලංකාවේ ලියාපදිංචි සහිත ලේබලයක් අලවලා වෙළඳපොළට නිකුත් කරන්න දරපු උත්සාහයක් සම්බන්ධයෙන් තොරතුරු අනුව වැටලීමක් කළා. අදාළ සියලු සාක්ෂි සහිතව මේ වෙනකොට කාරණා ඔප්පු කරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ට පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව කැෆටැක්සින් කියන මේ එන්නත ප්‍රතිජීවක ඖෂධයක් ජීව රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අවසන් අවස්ථාවේදී පාවිච්චි කරන ඉතාම ප්‍රබල ප්‍රතිජීවක ඖෂධයක්. ඒ ප්‍රතිජීවක ඖෂධයේ කුප්පි 20000ක ප්‍රමාණයක් මේ විදිහට කූටල සකස් කරන අවස්ථාව අතටම අල්ලගන්න එහෙම නැත්නම් සාක්ෂි සහිතව සනාථ කරගන්න මේ වෙනකොට පුළුවන්කම ලැබෙනවා. අපි කියනවා මේක පළවෙනි අවස්ථාව නෙමෙයි. අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් වාර්තා වුණා.
එකම දේ බලධාරීන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් අවසානයේ සෞඛ්‍ය අමාත්‍යතුමිය අපි ස්තුතිවන්ත වෙනවා. ඒ සඳහා දේශපාලන නායකත්වය දීලා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් වෙතට ගෙනහිල්ලා ඒ තල්ලුව දීලා අවශ්‍ය කටයුතු මේ අය නීතිය රැහෙන් අසු කරගන්න ක්‍රියාමාර්ග අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යතුමිය ආරම්භ කළා. අපි කියන්නේ මේ තත්ත්වය තවත් ඉදිරියට යා යුතුයි. අද වෙනකොට ඒ වැටලීමත් එක්ක ඒ අසුවීමත් එක්ක ෆාමේස් සමාගමේ සියලුම ඖෂධ ලියාපදිංචි සහතික මේ වෙනකොට తాවකාලිකව නවත්තලා තිනවා. නැවත දැනුම් දීමක් කරන තුරු ඒවා තහනම්. දින නියමයක් නැතුව තහනම් කරලා තියෙනවා. ඒ වගේම තමයි ආනයන බලපත්‍ර සියල්ල අහෝසි කරලා තියෙනවා. ඒ අනුව ෆාමේස් සමාගමට අපේ රට ඇතුළට මේ කියලා ඖෂධ සමාගමට රට තුළට ආනයනය කරන්න බෑ කිසිම ඖෂධයක්. විකුණන්න බෑ, ප්‍රචාරණය කරන්න බෑ, ප්‍රදර්ශනය කරන්න බෑ, බෙදා හරින්න බෑ. ඒ සියල්ල සම්පූර්ණයෙන්ම තහනම් නැවත දැනුම් දෙනු. ඒ වගේම මින් ඉදිරියට ඖෂධ ටෙන්ඩර් සම්බන්ධ සහභාගී වෙන්න තිබිච්ච අවස්ථාව නැති කරලා තියෙනවා. මේ සියල්ලටම අමතරව අද වෙනකොට නඩු පවර්ලා තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණයේ මීළඟ නඩු දිනේ මාර්තු 27 වෙනිදා එයාලු අපි බලාපොරොත්තු වෙනවා මේ නඩුවේදී. මේ සියලුම කරුණු සාක්ෂි සහිතව සනාථ කරන්න එයාට පුළුවන්කම ලැබෙයි කියලා. මොකද මේ සියලුම සිදුවීම් අපි ගත්තාම අපි මේ කියපු කාරණා අද දවස් සෞඛ්‍ය අමාත්‍යාංශය කරපු මේ වැටලීමත් එක්ක සමාජයේට රටට නිරාවරණය කළා තියෙනවා. අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන අඩු වශයෙන් මේ මොහොතේ දිහරි වැරදි කරුවන් නීති රැහැනට අසු කර ගන්න මේ අය කටයුතු කිරීම සම්බන්ධ. නමුත් අපි මේ සෑහීමකටපත් වෙන්නේ නැහැ. අපි යෝජනා කරනවා මේ උත්සවු කකුල එහෙම නැත්නම් මේ ආරම්භ කරපු පියවර තවත් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කරන පියවර සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ගත යුතුයි කියලා. මොකද මේ සමාගම් වලට ඉතාම කූට ඉතිහාසයක් තියෙනවා. දැන් මේ අපි අද දවසේ මේ සම්බන්ධයෙන් චෝදනාවට ලක් වෙලා තියෙන සමාගම් එදා දවසේ වෙනත් නමකින් තමයි පෙනී හිටියේ. PC Pharma කියන ඒ නමින් පෙනී හිටලා ඒ සමාගමේ ප්‍රශ්නයක් වෙනකොට තමයි අවසානයේදී නම වෙනස් කරලා ෆාමේස් කියලා සමාගමක් හදාගත්තේ. අපි ඒ නිසා මේ මොහොතේ අනුතුරු වගවන සෞඛ්‍ය අමාත්‍යතුමිය අතුරු මේ බලධාරීන්ට නීතියේ තියෙන සිදුරු පාවිච්චි කරලා නැවත වතාවක් වෙනත් සමාගමක නමින් පෙනී ඉඳලා මේ ඖෂධ ලංකාව ඇතුළට ගෙන්නන්න මේ අය උත්සාහ දරන්න පුළුවන්. එහෙනම් අපි විශේෂයෙන්ම ඒ නීතිය දින සිදුරු පාවිච්චි කරන්න මේ සමාගම වලට ඉඩ දෙන්න එපා කියන එක අපි ඉල්ලනවා. ඒ වගේම මේ ෆාමේස් සමාගමට සහ මේ සමහර සමාගම් වලට එල්ලලා තියෙන මේ චෝදනා සම්බන්ධයෙන් මේ එල්ල වෙලා තියෙන මේ ඔප්පු වෙලා තියෙන කාරණාවට අමතරව 2015 පස්සේ අලුතෙන් ලියාපදිංචි කරපු අනෙකුත් සමාගම් වලත් ගනුදෙනු පිළිබඳ විස්තරාත්මක අධ්‍යයනයක් කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම දැනට අසු වෙලා තියෙන ගනුදෙනුට අමතරව ෆාමේස් සමාගම පසුගිය කාලය තුළ සිද්ධ කළ තියෙන ගනුදෙනු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිද්ධ කළා. ඒ සම්බන්ධ තොරතුරු රටට එළිදරව් යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා වාර්තා වහා ප්‍රසිද්ධියට පත් කරන්න නීතිපතිතුමා හරහා ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක අපි ඉල්ලනවා. මේ වෙනකොට අදාළ වාර්තාව ජනාධිපතිතුමාට බාර දීලා ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙනවා. ඒක වහාම මහා ජනතාවගේ දැනගැනීම ප්‍රසිද්ධ කරන්න ඒ අනුව නීතිය ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව ෆාමේස් සමාගම විතරක් නෙමෙයි රාජ්‍යසේනාරත් ඇමතිවරයාගේ ඍජු ආශිර්වාදය සහිත ක්‍රියාත්මක වෙච්ච අපිට නම් ලයිස්තු පෙන්නන්න පුළුවන්. මේ 2015 පස්සේ ක්‍රියාත්මක වෙච්ච ඖෂධ සමාගම් මේ සියල්ල මේ තියෙන මේ සියලුම සමාගම් වල නාමලේඛන සහිතව තියෙනවා. මේ නාමලේඛන සහිතව තියෙනවා මේ නාමලේඛන සහිතව තියෙන මේ සමාගම් වල ගනුදෙනු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ මොහොතේදී අපි දන්නවා ඊයේ දවසේ පරිපූර්ණ ගැස්තිමේන්තුවක් කරා පාර්ලිමේන්තුවේ මේ ඖෂධ සංස්ථා ඖෂධ සමාගම වලට ගෙවන්න තියෙන හිඟ මුදල් ගෙවන්න මුදල් ගත්තා. අපි යෝජනා කරනවා මේ කියන වංචා වලට අහු වෙලා තියෙන සමාගමට එක සතයක්වත් සමාගම් වලට එක සතයක්වත් ගෙවන්න එපා. හිඟ මුදල් ගෙවීම සම්බන්ධයෙන් නෙමෙයි එයාගේ වන්දි අය කර ගැනීම සඳහා පියවර ගන්න. ඔය ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ අනුමත වෙච්ච පරිපූර්ණ ගැස්තුමේන්තුව හරහා අනුමත වෙච්ච මුදල් මේ වංචනික සමාගම් වල ගනුදෙනු පියවන්න. එහෙම නැත්නම් හිඟ මුදල් ගෙවන්න කිසිසේත් පාවිච්චි කරන්න එපා කියන එක අපි. ඒ වගේම අපි කියනවා මේ මොහොතේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට පහුගිය කාලය තුළ ඒ ගනුදෙනු සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වෙලා තියෙනවා. අනාගතය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ ගනුදෙනු සම්බන්ධයෙන් එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් ඉදිරි කරගන්න හොඳම දේ අපි යෝජනා කරනවා තාක්ෂණය භාවිතා කරලා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ ඇතුළු මිලදී ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාවලිය පාරදෘශ්‍ය කළ යුතුයි කියන කාරණේ. අද මම හිතන්නේ පරිගණක තාක්ෂණය ගොඩක් දියුණු වෙලා තියෙනවා. හැමෝම පරිගණක පාවිච්චි කරනවා. එතකොට මේ සියලුම තාක්ෂණ මෙවලම් පාවිච්චි කළා. මේ සම්පූර්ණ ක්‍රියාවලිය පාරදෘශ්‍ය කළා. මේ රටේ ඕනම ප්‍රවේශියෙකුට උනන්දුවක් දක්වන ඕනම කෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මොනවද නිකුත් වෙන ටෙන්ඩර්? ඒවල මිල ගණන් කොහොමද ඉදිරිපත් වෙලා තියෙන්නේ? කාටද ටෙන්ඩර් එක ඉදිරිපත් උනේ? අඩුම එකට නෙමෙයි නම් වෙනත් එකකට ගියේ. ඒකට තාක්ෂණික හේතු මොනවද?
ඇයි එහෙම වුණේ කියන එක දැනගැනීමේ අයිතිය මේ රටේ පුරවැසියන්ට තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ හරහා විතරක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිද්ධ වෙන්න නියමිත සමහර වංචා දූෂණ පවා අපිට වළක්ව ගන්න පුළුවන්. මොකද රාජසේනාර්ථ යුගයේ තුල පළපදියම් කරපු චරිත කිසිම ප්‍රශ්නයක් නැතුව අදට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඖෂධ සංස්ථාවල එහෙමම ඉන්න නිසා. ඒ නිසා අපි සියලු යෝජනා ලිඛිතව ලබා දෙන්න බලාපොරොත්තු වෙන සෞඛ්‍ය අමාත්‍යතුමිය අතුරු බලධාරීන්ට අපි විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමෙන් ඉල්ලීමක් කළා මේ සියලු ප්‍රශ්න කතා කරන්න පාර්ශ්ව කරුවන් ගහලා රැස්වීමක් තියන්න කැඳවන රැස්වීමක් රැස්වීමෙන් අපි සියලුම කරුණු සාධක සහිතව පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන රාජ්‍ය වෛද්‍ය නිලධාරීන් සංගමයේ විදිහට මේ සම්බන්ධයෙන් රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යතුමිය ගන්න පියවර සම්බන්ධය අපි අවධියෙන් බලා ඉන්නවා. ඒ වගේම මේ දක්වා ආරම්භ වෙලා තියෙන පියවර සම්බන්ධයෙන් අපි ප්‍රසාදය පළ කරනවා. ඒ සම්බන්ධයෙන් රජ වෙන්දාරින් සංගම විදිහට අපිට යම් සහයෝගයක් දෙන්න ඕන නම් ඒ සියලු සහයෝගය ලබා දෙන්න අපි ලෑස්ති කියන කාරණේ මතක් කරගන්න ඕනේ. මම බොහොම කෙටියෙන් කියන්නම්. ඊයේ දවසේ තුර පරිපූර්ණ ඇස්තමේන්තුව අමාත්‍යාංශ පාර්ලිමේන්තුව තුල සම්මත වෙන වෙලාවේදී අපි දැක්ක අද මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් කතා බහක් ඊයේ දවසේ පාර්ලිමේන්තුව වෙලා තියෙනවා කියන කාරණේ. නෙවිල් ප්‍රනාන්දු රෝහල තමුන්නාසලා දන්නවා ඉතාම කුප්‍රකට සිදුවීම් ගණනාවකට පාදක වෙච්ච රෝහලක්. එතන මේ රෝහල සම්බන්ධයෙන් අපි දිගටම අපේ ස්ථාවරය අපි පැහැදිලි කළා. එතෙන්දී අපි ඉතාම පැහැදිලිව කිව්වා මේ රෝහල තවමත් පෞද්ගලික රෝහලක් කියන කාරණේ. අපි සාක්ෂි සහිතව ඒ සියලුම කාරණා ඔප්පු කරලා පෙන්නුවා. මොකද මේ කැබිනට් පත්‍රිකා එකකටවත් නිල වශයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා නැහැ පවරා ගැනීම සම්බන්ධ. එතකොට මේ ඊයේ දවසේ තුල නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මාස දෙකක වියදම් සඳහා රුපියල් මිලියන 80ක පරිපූර්ණ ඇස්තමේන්තුවක් කියන කාරණේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමිය කරුණු දක්වලා තිබුණා. සෞඛ්‍ය අමාත්‍යතුමිය මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කළා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අනාගතය සම්බන්ධයෙන් තීරණය කරන්න. ඒ කමිටුවට රජ වෛද්‍යාලික සංගමයේ විදිහට අපි ගිහිල්ලා ලිඛිත ප්‍රකාශයක් වගේ වාචිකව අපි කරුණු දැක්වුවා. මේ තියෙන්නේ අදාළ කරුණු දැක්වීම. මෙතෙන්දී අපි ඉතාම පැහැදිලිව පෙන්නුම් කළා කිව්වා මේ රෝහල සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ විමර්ශන කමිෂන් සභාවේ වාර්තාවක් තියෙනවා. ඒ වාර්තාවේ නිර්දේශ තියෙනවා. ඒ නිර්දේශ වලට පයින් ගහලා කිසි දෙයක් කරන්න බෑ. මේක පෞද්ගලික රෝහලක් නම් මේ රෝහල් රජයේ මුදල් යවන එක නීති විරෝධී. ඒක මොන විදියට සාධාරණීකරණය කරන්න හැදුවත් ඒක වැරදි. ඒ නිසා අපි ඉල්ලුවා මේ ක්‍රියාවලිය වහාම නතර විය යුතුයි කියලා. අපි එක්තරා අවස්ථාවකදී කිව්වා මේ සඳහා ප්‍රායෝගික ගැටලු තියෙනවා නම් උදාහරණ විදියට එතන රජයේ සේවයේ නිරත වෙන්න ඕනේ. නමුත් මේ පෞද්ගලික රෝහලේ සේවයට යොදවලා තියෙන හෙද නිලධාරීන් 39 දෙනෙක් ඉන්නවා. ඒ අයගේ රැකියා සම්බන්ධයෙන් එයාට ස්ථාන මාරු දීලා නියමිත තැන් වලට යවීම මේ වගේ ප්‍රායෝගික ගැටලු තියෙනවා. ඉතාලම කෙටි කාලයක් සඳහා අන්තර්කාලීන පියවරක් විදිහට යම් සහනයක් සැලසීම සම්බන්ධයෙන් එකතුතාවයට පත් වෙන්න පුළුවන්. නමුත් ඒ නිසා මේ මොහොතේ ඉඳන් දැන් මේ මාස දෙකකට යවලා තියෙනවා. අපි යෝජනා කරනවා මින් ඉදිරියට මේ සියල්ල නීති විරෝධී මේ දක්වා කරලා තියෙන දේවල් ඒක රාජසේන රත්නද කලේ වෙන කෙනෙක්ද කලේ කියන එක අදාළ නැහැ. ඒ සියල්ලම ගන්න. මොකද දැන් ඊයේ පවිත්‍ර වන්නි ආරච්චි මැතිතුමිය වර්තමාන සෞඛ්‍ය මැතිතුමිය විදිහට පරණ ආණ්ඩුවේ පවකට තමයි මේ කරගහලා තියෙන්නේ. ඒතර ඒ ආණ්ඩුවෙන් මේ වැඩේ සම්බන්ධයෙන් මේ කරපු නීති විරෝධී කටයුත්තට දැන් අද දවසේ ප්‍රායෝගික විසඳුමක් හොයන්න එතුමිට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි යෝජනා කළේ මේ ප්‍රායෝගික විසඳුම කොහෙත්ම නීතියට පිටින් යන විසඳුමක් වෙන්න බෑ. නීතියට අනුකූල විසඳුමක් වෙන්න ඕන. මොකද ජනාධිපති කොමිෂන් සභාව මේක තීන්දුවක් දීලා තියෙනවා. ඒ අනුව ඒ දඬුවම් දීමේ ක්‍රියාවලිය සිද්ධ විය යුතුයි. ඒ නිසා අපි කිව්වා ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවට අබමල් රේණුවකක් තාලියක් වෙන තීන්දුව තීරණ ගත නොගත යුතුයි කියන කාරණා. ඒ වගේම තමයි මේ මෙසදා වගකීම යුතු මේ නීති විරෝධී කටයුතු දායක වෙත රාජසේන රටට අතුරු පිරිසට දඬුවම් දීමේ ක්‍රියාවලියට කිසිම බාධාවක් නොවිය යුතුයි කියලා. මොකද ලස්සන වැඩ ඊය ලකිනවා පාර්ලිමේන්තුවේදී රාජසේන රත්න මේක රජයට පවරාගෙන කියලා දිවුරලා කියනකොට ඒ ආණ්ඩුවේම සභානායකවරයා හිටපු ලක්ෂ්මන් කිරියල් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කියනවා නෑ මේක රජයට පවරාගෙන නැහැ කියලා. ඒතර අද මම දන්නේ ලක්ෂ්මන් කිරියල් මතුමාට අද නුවණ පහළ වෙලාද නැත්නම් විපක්ෂයට ගියාට පස්සේ මොකක් හරි දෙයක් වෙලාද මම දන්නේ නෑ. කොහොම හරි අද නිවැරදි ස්ථාවරයට ඇවිල්ලා තියෙනවා. ඒතර ඒ නිසා විශේෂයෙන්ම මේ පෞද්ගලික රෝහල් නඩත්තු කිරීමට කිසිම සදාචාරාත්මකෝ නීති අනුකූල අයිතියක් රජයට නෑ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නීතියට අනුව ක්‍රියාත්මක විය යුතුයි. අන්තර්කාලීන ඉතාම කෙටි කාලයකට ගන්න මේ පියවරෙන් එහා පැත්තට ගිහිලා වහාම මේ ආයතනයට මුදල් යොමු කිරීම නවත්විය යුතුයි කියන දේ අපි ඉන්නවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ වර්තමාන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දැක්වෙන පරිදි රෝහල රජයට පවරා ගැනීමට අදාළ සම්පූර්ණ ක්‍රියාවලිය නැවත සමාලෝචනයට ලක් කරන්න කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම මේ නීති විරෝධී ගනුදෙනු වලදී රජයේ මුදල්
අවභාවිතා වෙලා තියෙනවා සියල්ල මේ සඳහා වගකීම් පිරිසකින් අය කරන්න කියන යෝජනාව අපි ඉදිරිපත් කරලා තියෙනවා ඒ නිසා බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යතුමිය මේ සමග මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කරන්න ඒ සම්බන්ධයෙන් සුබදායී පිළිතුරක් අපේ රජයේ බලාපොරොත්තු වෙනවා මෙවැනි නීතියානුකූල නොවන ගනුදෙනු ඉදිරියට පවත්වා ගැනීම මම හිතන්නේ ජනාධිපතිතුමාගේ දැක්මටත් විරුද්ධයි ඒ නිසා බලාපොරොත්තු වෙන මේ සම්බන්ධ ජනාධිපතිතුමාට කරුණු කියලා මේ නීති විරෝධී ගනුදෙනු වහාම නතර කළ යුතුයි කියන දැනට බලපෑම රජයට එල්ල කරනවා